මේ වීඩියෝකින් කතා කරන්නේ ඔයාගේ ගෙදරට එන වතුර බිල් එක අඩු කරගන්න නම් දැනගත යුතුම රහස් පහක් පිළිබඳව. ඉතින් මේ වෙනකොට ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි මේ වෝටර් බිල් ගාස්තුව. අපේ රටේ ඇති වෙලා තියෙන ගැටලුත් එක්ක වෝටර් බිල් එක මේ වෙනකොට ගොඩක් ඉහළට ගිහින් තියෙනවා. මේ කියන දේවල් ඔයා පිළිපදිනවා නම් ඔයාට පුළුවන් මාසයක් තුල වෝටර් බිල් එක 150කින් අඩු කරගන්න. ඒ වගේම හිතන්න ඔයාට මෙන්න මේ වගේ ගැටලු ඇති. උදාහරණයක් විදියට එක ගෙදරක ඉන්නවා ජලය පරිහරණය කරන පුද්ගලයන් 5 දෙනෙක්. ඉතින් ඒ නිවසට එන වතුර බිල රුපියල් 600යි ගොඩක් අඩුයි. නමුත් ඔයාගේ ගෙදර ජලය පරිහරණය කරන පුද්ගලයන් 3 දෙනෙක් පමණයි ඉන්නේ. නමුත් ඔයාගේ නිවසට එන වෝටර් බිල් එක 1700යි. ඒ ගෙදරට සාපේක්ෂව ඔයා ජලය අඩුවෙන් භාවිත කරලත් ඔයාගේ බිල් එක වැඩියයි කියලා ඔයා ඕනතරම් හිතලා ඇති. ඉතින් මෙන්න මේ වගේ ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක හරහා ඔයාට ඒ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳ ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු අපේ නිවසේ වතුර බිල අඩු කරගන්න නම් දැනගත යුතුම රහස් මොනවද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මං අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන්. අපේ නිවසේ තියෙන වෝටර් බිල් එක 70%කින් අවම කරගන්න ඕනේ නම් අපි කළ යුතු පළමු දේ සහ පළමු රහස ඔයාගේ නිවසේ ඔයා සමහර විට shower එකක් භාවිත කරන්න ඇති. එහෙම නැත්නම් සමහර විට ඔයා shower එක තිබිලත් බාල්දියක් භාවිත කරලා ඔයාගේ වැඩ කටයුතු කරගන්න ඇති. ඔයා බාල්දියක් භාවිත කරලා නම් නාන්නේ විනාඩි 20ක් බාල්දියෙන් නෑම සඳහා ඔයාට වතුර ලීටර් 110ක් වැය වෙනවා. ඔයා shower එකක් භාවිත කරනවා නම් ඔයාට විනාඩි 20ක් සඳහා ජලය ලීටර් 40ක් පමණයි වැය වෙන්නේ. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට විනාඩි 20ට වතුර ලීටර් 110ට රුපියල් 100ක් ගෙවනවා. ඒ කියන්නේ ඔයා shower එකක් භාවිත කරනවා නම් ඔයාට ගෙවන්න වෙන්නේ රුපියල් 44ක් පමණයි. මම මේ මිල ගණන් කියන්නේ ඔයාට තේරුම් ගන්න පහසු වෙන්න. මේ මිල නෙවෙයි ලීටරයට අය කරන්නේ. එතකොට ඔයාට තේරෙනවා ඇති මේ ක්‍රමයෙන් ඔයාට මොනතරම් බිල් එක අඩු කරගන්න පුළුවන්ද කියලා. අපේ නිවසේ වෝටර් බිල් එක 150කින් අවම කරගන්න අපි දැනගත යුතුම දෙවෙනි රහස අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන මල් වලට ගස් වලට වතුර දානවා. එහෙම නැත්නම් ඔයා වගා කටයුතු කරන කෙනෙක් නම් මේ දේවල් වලටත් අනිවාර්යයෙන්ම වතුර යොදන්න සිද්ධ වෙනවා. ඔයා හෝස් පයිප් එකක් මාර්ගයෙන් මේ දේවල් කරනවා නම් ඔයාට විනාඩි 20කට ජලය ලීටර් 180ක් වැය වෙනවා. ඔයාට පුළුවන් මල් වලට වතුර දාන බාල්දියක් භාවිත කරන්න. ඔයා මල් බාල්දියක් මාර්ගයෙන් වතුර යොදනවා නම් ඔයාට විනාඩි 20ට වතුර ලීටර් 60ක් පමණයි වැය වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා දැන් වතුර ලීටර් 180ට රුපියල් 198ක් ගෙවනවා. ඔයා වතුර දාන්න මල් බාල්දියක් භාවිත කරනවා නම් ඔයාට ගෙවන්න වෙන්නේ විනාඩි 20ට රුපියල් 66ක් පමණයි. ඒ නිසා නිතරම උත්සාහ කරන්න හෝස් ලයින් එකක් හරහා වතුර භාවිත නොකර ඉන්න. අපේ නිවසේ වෝටර් බිල් එක 140කින් අවම කරගන්න නම් අපි දැනගත යුතුම තුන්වැනි රහස අපි අනිවාර්යයෙන්ම එදිනෙදා දෑත් සෝදන කටයුතු මුහුණ සෝදන කටයුතු කරනවා. මේ අවස්ථාවකදී කරාමය තුලින් විනාඩි 5ක් තුල ජලය ලීටර් 45ක් අපතේ යනවා. ඔයා භාජනයකට හෝ බාල්දියක් මාර්ගයෙන් මේ දේ කරනවා නම් වතුර ලීටර් 20කටත් වඩා අඩුවෙන් තමයි වැය වෙන්නේ. ඒ නිසා ඔයා මේ දේ ගැනත් අවධානය යොමු කරන්න. අපේ වෝටර් බිල් එක තවත් 145කින් අවම කරගන්න නම් අපි දැනගත යුතුම හතරවෙනි රහස අපි අනිවාර්යයෙන්ම දිනකට දෙවතාවක් කිචන් එකේ වැඩ සඳහා ජලය භාවිත කරනවා. ඒ අවස්ථාවකදී කිචන් එක තුල තියෙන කරාමය හරහා විනාඩි 5ක් ඔයා සේදුම් කටයුතු කරනවා නම් අපතේ යන ජලය ප්‍රමාණය ලීටර් 45ක්. ඔයාට පුළුවන් ජලය භාජනයකට පුරවලා මේ වැඩ කටයුතු කරගන්න. එහෙම කරනවා නම් ඔයාට විනාඩි 5ක සේදුමට වැය වෙන්නේ ජලය ලීටර් 12ක් පමණයි. ඒ කියන්නේ ඔයා ඉස්සර විනාඩි 5කට ලීටර් 45කට රුපියල් 49ක් ගෙවනවා. ඔයා භාජනයකට වතුර පිරවීම මාර්ගයෙන් මේ දේවල් කරනවා නම් ඔයාට රුපියල් 14ක් පමණයි වැය වෙන්නේ. අපේ නිවසේ වෝටර් බිල් එක 80%කින් අවම කරගන්න නම් අපි දැනගත යුතුම පස්වෙනි රහස සහ පස්වෙනි කාරණය අපි මාසෙකට කීප වතාවක් අපේ වාහන සෝදනවා. ඔයා වාහනය හෝස් බඩයක් මාර්ගයෙන් සෝදනවා නම් ජලය ලීටර් 135ක් වැය වෙනවා. වාහනය සෝදනකොට ඔයා භාජනයකට පුරවලා වතුර අරගෙන භාවිත කරනවා නම් ඔයාට වැය වෙන්නේ වතුර ලීටර් 25ක් පමණයි. ඒ කියන්නේ හෝස් බඩයක් මාර්ගයෙන් සෝදන එක වතාවකට රුපියල් 140ක ජලය වැය වෙනවා. ඔයා භාජනයකට වතුර පුරවලා එදේ කරනවා නම් ඔයාට රුපියල් 27ක් පමණයි වැය වෙන්නේ. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි තවත් නිවසක ජලය භාවිත කරන සමාජිකයන් ගණන වැඩි වුණත් වෝටර් බිල් එක අඩු වෙන්නේ. ඒ වගේම මම මෙතන කතා කරපු ලීටරයකට අය කරන මිල රුපියල් 100ක් නෙවෙයි. ඊට වඩා වෙනස් වෙනවා මේ අගය. ඉතින් මෙන්න මේ දේවල් ඔයා කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වෝටර් බිල් එක අනිවාර්යයෙන්ම දැන් තියෙන තත්ත්වයට වඩා 150ක් අඩු කරගන්න. ඔයාගේ බිල් එක රුපියල් 2000යි නම් ඔයාට 1100ට මේ දේවල් පිළිපදිනවා නම් බිල් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ විදිහින් කතා කරපු හැම දෙයක්ම ජාති
ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් අනුමත කරලා තියෙන කරුණු මේ දේවල් පිළිපදිනව නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම වෝටර් බිල් එක අවම කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. වීඩියෝ එක වැදගත් වුණා නම් මේ දේවල් නොදන්න අය තවත් ඉන්නවා එයාටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.